අයිබෝන් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඇතමුන්ගේ ප්‍රකාශ ජාතික සමගියට බාධාවක් බව ජනපති පෙන්වා දෙයි ආගම් සතු ශ්‍රී ලාංකේය ලක්ෂණ යටපත් කිරීමට අන්තවාදයට ඉඩ දිය නොහැකි බව අගමැති පවසයි. ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තරාතිරම අදාළ නැති බව ආරක්ෂක අංශ අවධාරණය කරයි. මද්‍රව්‍ය චෝදනාවෙන් රයන් නිදහස්. ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කරගනිමින් ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාදාමයේදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතෙමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සමස්ත ලංකා ජමීතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතින් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ජනාධිපති කාර්යාලයේදී සමස්ත ලංකා ජමීතුල් උලමාවරුන්ගේ සංවිධානයේ ඇතුළු මුස්ලිම් සංවිධාන නියෝජිතින් ජනාධිපතිතුමා මුණගැසුනේ ඊයේ පසුරු වෙයි. එහිදී මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතින් ප්‍රකාශ කළේ අහිංසක ජනතාව ඝාතනය කළ කුරිරු ත්‍රස්තවාදීන් තම ප්‍රජාවත්‍ය සම්බන්ධ අය ලෙස නොසලකන බවයි. මුස්ලිම් සමාජයේ අන්තවාදය හා ත්‍රස්තවාදය හෙලා දකින බවද ඔවුන් එහිදී සඳහන් කළා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ සෑම මුස්ලිම් ජාතිකයෙකු දෙසම ත්‍රස්තවාදියෙකු ලෙස නොබලන ලෙසයි. ඇතැම් අවස්ථාවන්වල මුස්ලිම් ත්‍රස්තවාදීන් ලෙස ම්ලෙච්ඡ ත්‍රස්ත කණ්ඩායම් හඳුන්වා දීම හේතුවෙන් ප්‍රජාවක් ලෙස තමන් පත්ව ඇති අසිරිතාව පිළිබඳ ජනාධිපතිතුමා වෙත එම නියෝජිතින් කරුණු පැහැදිලි කළා. ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ ඉස්ලාම් ධර්මයේ සහ මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය පිළිබඳව ඇතැමුන් අනවබෝධයෙන් ප්‍රකාශ සිදු කරන බවයි. සමාජ වෙබ් අඩවි සහ මුහුණුපොත ඔස්සේ පළවන ජාතිවාදයේ වපුරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් සමාජයක් ලෙස සියලු ජන කොටස් අපහසුතාවට පත් වෙති බව මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතින් ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. එහිදී ජනාධිපතිතුමා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ අද දවසේ රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ වගකීම විය යුත්තේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හඬ නැගීම නොව ප්‍රශ්නය පිළිබඳ සැබෑ අවබෝධයෙන් රටේ ජීවත් වන සියලු ජනතාවට නිදහස් සාමකාමී සමාජයක් ගොඩනැගීම සඳහා වගකීම් ඉටු කිරීම බවයි. විවේචන අවශ්‍ය නමුත් එම විවේචන සාධාරණ විය යුතු අතර ද්වේෂසහගත විවේචන සේම තොරතුරු නොදන අනවබෝධයෙන් කරන විවේචන බොහෝ හිස්තේ බවට පත්වන්නේ යයි ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියා. විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එතකොට ත්‍රස්තවාදීන් විදිහට මේ සිටපු 130ක් 40ක් වගේ සංඛ්‍යාවෙන් පැහැදිලිවම මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියන අය කවුද කියන එක අපි සොයාගෙන තිබෙනවා. එතනින් පිරිසක් මේ බෝම්බ පිපිරීම් වලදී සහ සායින්ද මරතු ගැටුම් වලදී මිය ගියා. මාස්ටර් මයින්ඩ් කෙනෙක් තමයි දැන් ඇල්ලුවේ සෞදි වල. අපේ නිලධාරිනුත් ගිහිල්ලා එයා පිටේදරයද අල්ලගත්තා. එයා ලොකු නායකයෙක් මේකේ. රටේ ආරක්ෂක තත්ත්වය හොඳ තැනක තිබෙනවා. අපි ඒ ගැන සතුටු වෙන්න ඕන. මේ අනවශ්‍ය ප්‍රචාර, බොරු ප්‍රචාර, අසත්‍ය ප්‍රචාර, මහජනයා නොමග යෑම, සෝෂල් මීඩියා මේ තත්ත්වෙන් තමයි මේ නොසන්සුන් තත්ත්වයේ තිබෙන්නේ. අනිත් එක ආණ්ඩුව මේක හොඳ තැනකට ගන්නකොට ඒකට කැමති නැති පිරිසක් රටේ ඉන්නවා. මේක අනිත් පැත්තට මොනවා හරි මේක දෙයක් වෙනවා නම් හොඳයි කියලා හිතන අයත් ඉන්නවා. දේශපාලන අංශෙත් ඉන්නවා, විපක්ෂෙත් ඉන්නවා, ආණ්ඩුවෙත් ඉන්නවා එහෙම අය. ඒක තමයි ඇත්ත කතාව. තමුන්නාංශලාගෙනුත් මම ඉල්ලන්නේ මේකේ දැන් කෙරෙන්න ඕන ලොකුම පැත්ත තමයි මේ මුස්ලිම් ජනතාවට මේ මොන විදිහේ පොඩි පොඩි ඔය තියෙන ප්‍රශ්න අපිව බේරලා දෙන්නම්. හිත වේදනා ඇති කරගන්න එපා කියන එක. මේ අවස්ථාවේදී සමස්ත ලංකා ඉස්ලාමීය ආගමික විද්වතුන්ගේ සංගමයේ ඇතුළු මුස්ලිම් සංවිධාන 40ක පමණ නියෝජිතින් එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ සම්පූර්ණ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මෙරට සියලු ආගම් සතු ශ්‍රී ලාංකේය ලක්ෂණ යටකිරීමට අන්තවාදයට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මල්වතු අස්ගිරි හා රාමඤ්ඤ නිකායන්හි මහානායක ස්වාමින් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදුටුවේ මහනුවර මල්වතු මහ විහාරයේදී. මහනාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මහානාහිමියන් සමග අග්‍රාමාත්‍යවරයා කෙටි පිළිසඳරකද නිරත වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ ශ්‍රී විමලධම්ම ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේ බැහැදුටුවේ මණික්කින්න හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරස්ථානයේදී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ආමිස පූජාවන් හැකිතරම් විහාරස්ථාන තුලදීම සිදු කිරීම වඩාත් සුදුසු බව අග්‍රාමාත්‍යවරයා මහානායක ස්වාමින් වහන්සේට මෙහිදී පෙන්වා දුන්නා. උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසුව අපේ මහානායක ස්වාමීන් වහන්සේලා අරගත්ත පියවර නිසා මේ ගම්වල සාමය ආරක්ෂා වුණා. රට සාමාන්‍ය තත්වයකට ගෙනවීම ගැන කතා කරා. ඒ වගේම දැන්ට ගෙන තියෙන ආරක්ෂා පියවර පාර්ලිමේන්තුවේ ප්‍රකාශය ඇරීට මේ අය දැන් අත්අඩංගුවේ ඉන්න එක. ඒ වගේම අනාගතයේ මේ සිද්ධි නොවන විදියටත් අපි බලා ගන්න ඕනේ. අන්තවාදය නවත්තන්න ක්‍රියා කරන්න තියෙනවා. මම දැනුම් දුන්නා අපේ හලීම් ඇමතුමා දැන්ට සකස් කරලා තියෙන ඒ පියවර ගැන විශේෂ ලංකාවේ බුද්ධාගමේ පමණක් නෙමෙයි අනෙක් ආගම්වලත් විශේෂ ශ්‍රී ලාංකික ලක්ෂණ තියෙනවා. ඒ ශ්‍රී ලාංකික ලක්ෂණ නිසා තමයි අපිට පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති වෙලා තියෙන්නේ. අන්තවාදයට ඒවා යට කරන්න ඉඩ දෙන්න බෑ. අන්තවාදය එහෙම යට කරන්න හදනවා නම් ඒකට විරුද්ධව අපි හැම පියවරක්ම ගත යුතුයි. ඒ වගේම අපේ මහානායක ස්වාමින් වහන්සේ සමග වෙසක් උත්සවය පිළිබඳත් ඒ ප්‍රදේශවල ආරක්ෂා තත්ත්වය අනුව උන්වහන්සේලා පියවර ගන්න බවට මට කිව්වා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැති බවත් නොමගගිය පිරිසක් ඒ සිදු කළ බවද අග්‍රාධිගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සංවිධානය කළ මාධ්‍ය හමුවකදී කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ. මුස්ලිම් ජනතාව මේ ඉන්සිඩන්ස් වලට වග කියන්න ඕනේ නැහැ. මේක කලේ ආගමක් වශයෙන් මුස්ලිම් ජනතාව නෙවෙයි නොමග ගිය නොමග යවන්නට සැලැස්සූ තරුණ පිරිසක්. මුස්ලිම් ජනතාව එහෙම කරන අය නෙවෙයි. ඒක සාමයේ ධර්මයක්. මේක ත්‍රස්තවාදී කණ්ඩායමක් ජාත්‍යන්තර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට කරපු දෙයක්. යුද්ධ හමුදාව, පොලිසිය, නාවික හමුදාව, ගුවන් හමුදාව සේරමල්ල ලංකාවම සර්ච් කරනවා. මුස්ලිම් ජනතාව සෑහෙන ලොකු උදව්වක් කරනවා මේ වැඩපිළිවෙලට. පසුගියදා මීගමුවේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. There were swords that were hidden along the canal. No, we haven't used them. They may have been hidden outside. But they had taken the swords. But in none of the videos showed anyone carrying any weapon. There were a lot of people who were having sticks, but no one really had weapons. Well, anyway, I was told by the people who saw it and the people who were involved in it that some people did carry swords. How they got the swords, I don't know. But anyway, what is important is... But not the news, because no one is hospitalized with sword injuries. No one was hit by the swords. Only thing is, you have to, what we said was, please look into every house. Whether it is a Muslim house or a Catholic house doesn't matter. ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තරාතිරම කිසිසේත් අදාළ කරගන්නේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වීමෙන් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාසල්වලට ලබා දී තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ විශ්වාසය වඩාත් තහවුරු වෙලා තිබෙන බවත් සඳහන් කරන්න අවශ්‍යයි. අප සිදු කරන මෙහෙයුම්වලදී විමර්ශනවලදී පුද්ගලයන්ගේ සැකකරුවන්ගේ තරාතිරම අදාළ නොවන බවත් සඳහන් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාත් පැහැදිලි උපදෙස් ලබා දීලා තිබෙනවා සැකකරුවන්ගේ තරාතිරම නොබලා උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා. මේ ආරක්ෂාව පිළිබඳව තහවුරු නොකරපු තොරතුරක් පොලිස් නිලධාරියෙකුට ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදාළ දැනුම් දිය යුතු පොලිස් නිලධාරීන්ව දැනුවත් කරලා තිබුණා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මානව සම්පත් සහ පරිශ්‍ර කළමනාකරණ අධ්‍යක්ෂ විසින් යවපු අභ්‍යන්තර ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙන ආකාරයත් මේ දිනවල පෙනෙන්නට තිබෙනවා. මෙම අභ්‍යන්තර ලිපිය සමාජ මාධ්‍ය ජාලා වෙත මුදවා හරින ලද කාන්තාවක් පිළිබඳව අනාවරණය වුණා. වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සිද්ධියන් බාර දීමට නියමිතව තිබෙනවා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ පිපිරීමේ මරාගෙන මැරෙන බෝම්බකරු වුණේ අලවුඩීන් අහමඩ් මුවාත් නැමැති අය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලදී බෝම්බකරුගේ සහෝදරයාවත් ඒ වගේම බෝම්බකරු සමග ඒ ක්‍රියාකාරකම්වලදී සමීප සම්බන්ධතාවයක් දක්වලා තිබුණු තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ සහෝදරයා කල්මුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේදී. ඒ පිළිබඳව විමර්ශන දිගටම සිදු වෙනවා. ඒ සිද්ධීන් 8 පිළිබඳවම වැල්ලම්පිටිය ඒ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් 9 දෙනෙක් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කර තිබෙන දෝෂ පිළිබඳව විමර්ශන කිරීමට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය ඒ විමර්ශන ආරම්භ කරලා පවත්වාගෙන යනවා. යම් යම් කරුණු කීපයක් අනාවරණය වෙලා තිබෙනවා. අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනවා. පසුගිය දිනවල ලැබුණු පැමිණිල්ලක් තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් වලට එන හා ගුවනින් එන මගීන් හට තම ගමන් මළුද සමග බොහෝ දුරක් පයින් ගමන් කිරීමට සිදු වන නිසා යම්කිසි අපහසුතාවයකට ලකුණු බව අද ගුවන් හමුදාව සතුටින් ප්‍රකාශ කරන්නට කැමැති. ගුවන් ගමන් වලට එන හා ගුවනින් එන මගීන් හට තම ගමන් මළුද සමග වාහනයකින් පිටවීමේ පර්යන්තය අසලට මේමටත් පැමිණීමේ පර්යන්තය අසලින් තම වාහනයකට හෝ කුලි රථයකට ගොඩ වීමටත් කටයුතු සලසා තිබෙන බව කොළඹ ඩියුක් විද්‍යා ආසන්නයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර නීතිරෝධී නිලමුද්‍රා 26ක් ලකතබාගත් පුද්ගලයෙකු යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි රාගම වැලිපිල්ලා ප්‍රදේශයේ යොදා තිබූ නාවික හමුදා මාර්ග බාධකයක්. යතුරුපැදිකරුවෙකු පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු හමුදානම් නොතකා පලා ගොස් තිබෙනවා. මේ අවස්ථාවේදී එහි රාජකාරී නියුතු ඒ නාවික සෙබලාටද ඇතුළු තුවාල හේතුවෙන් ඔහු දැනට රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැනට මේ යතුරුපැදිකරුගේ හෙල්මටය සහ ඔහු සන්තකයේ තිබූ පිහියක් නායක හමුදා බාරට ගෙන රාගම පොලිසියට බාර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යනවා. හමුදා අන නොතකා මේ ආකාරයෙන් මේ කරගෙන මෙහෙයුම් වලට සහයෝගය ලබා දෙන්නේ නැතුව පලා යෑමේ ක්‍රියාබන් මේ රටේ පවතින නීතිය සහ හදිසි නීතිය යටතේ ඉතාමත් බරපතල වරදක්. ඒ ගැන මම අවධානය කරන්න කැමැතියි. මේ පිළිබඳව ඉතාමත් දැඩි විමර්ශනයක් සිදු කරලා අනිවාර්යයෙන්ම මෙම සැකකරුට නීතිමය කටයුතු සිදු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ යතුරුපැදි හිමිකරු රාගම බටුවත ප්‍රදේශයේ පදිංචි කරුවෙක් දැනට ඔහු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අනාවරණය වෙලා තිබෙනවා. පුද්ගලයන් තිදෙනෙකු අතර හුවමාරු වෙලා තිබෙනවා කියලා. මුස්ලිම් ජන සමාජයේ සැක සංකා දුරු කිරීමට අර්ථවත් සංවාදයකට හා ස්වයං විවේචනයකට සූදානම් බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. ජමීතුල්ලා උලමා සංවිධානයේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සිවිල් සංවිධාන නියෝජිතින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. අපිට වගකීමක් තියෙනවා රට යථාර්ථයට ගෙන යාම සඳහා කළ යුතු උපරිමය කරන්න. අපි අභ්‍යන්තරයේ මෙතෙක්කල් මාරාන්තික කල්ලියක් සිටීම පිළිබඳව අපි දැඩි ලෙස ආවේගයටපත් වෙනා විතරක් නෙවෙයි මේ පිළිබඳව ස්වයං විවේචනයක් කළ යුතු අපට අපේ සමාජයේ පිළිබඳ තියෙන සැක සංකා තුරන් කිරීම සඳහා අර්ථවත් සංවාදයකට අපි සූදානම්. යම් පිරිසක් සැඟවී සිටියා සයින්දමරු ප්‍රදේශයේ ඒ මොහොතේදී කෝටියකට වැඩි මුදල් 5000 නෝට්ටු විසික් කරලා තමන්ගේ මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලීමක් කරා පාවා නොදෙන්න මෙන්න සල්ලි ගණන් කියලා කිසිම දෙයකට යට නොවි මොවුන්ව සම්පූර්ණයෙන්ම ආරක්ෂක හමුදාව සහයෝගය දැක්වුවා. ඔබලා මෙවැනි සංවිධානයකට සම්බන්ධ වුණා නම් ඔබේ මරණය පවා භූමිදානය කිරීමටත් අපේ පල්ලිවලට නෑ කියන පණිවිඩය ලබා දීලා තිබෙනවා. සෝදිසි මෙහෙම අවස්ථාවේ පල්ලි 1000කට වැඩි ස්ථාන කීපයක කඩු තිබුණා. ඒවා පිළිබඳව පරීක්ෂණ කරනවා. අදාළ අයට දඬුවම් ලබා දෙන්න කියලා මුස්ලිම් ජනතාවම කියා තිබෙනවා. ජනාධිපතිතුමා කියලා තිබෙනවා සෑම ගෙදරකම කඩුවක් වගේ තියෙනවා කියලා. ඒක සිරිතක් අපේ ආරක්ෂාවට විශේෂයෙන්ම අපේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට අපේ ආත්ම ආරක්ෂාවට හැම ගේකම කඩු තිබෙනවා ජනාධිපතිතුමා කියලා පොලිස්පතිතුමාට ප්‍රකාශ කරලා තියෙනවා. මේක අත්අඩංගුවට ගැනීම සාධාරණ නැහැ කියලා. මම මේ කියන්නේ කඩුවක් සමහර විට මේ පරීක්ෂණයේ තියාගෙන මුස්ලිම්වරු තව මොන හරි කරන්න යනවා කියන ඒ හැඟීම ඇති වෙන්න ඉඩ තිබුණා. රට වෙනුවෙන් එකට සිටමු අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහන සිව්වන දිනටත් අද සාර්ථකව ක්‍රියාත්මක වුණා. අද දිනය පුරා ව්‍යාපෘති 750ක් පමණ ක්‍රියාත්මක කිරුණු බව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා. ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන්නේ ඉන්දික තුෂාර. පසුගිය 6 වෙනිදා ආරම්භ වූ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මගින් අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ ගැටලු රැසකට ගත වූ දින 4ක කාලය තුල විසඳුම් ලබා දීමට කටයුතු කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් අමාත්‍යාංශ රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු එක්ව මේ යටතේ විවිධ සංවර්ධන වැඩසටහන් රැසක් දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක කරනවා. අද දිනේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේද රට වෙනුවෙන් එකට සිටම වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවුණා. ඒ අනුව අලුතින් ඉදිකළ නිවාස 30ක් නැවත පදිංචි කිරීම යටතේ ප්‍රදානය කෙරුණා. රට වෙනුවෙන් එකට සිටමු කියන වැඩසටහන නිසා මේක කඩිනමින් කරන්න පුළුවන්කමක් අපිට ලැබුණා. තව ඉදිරියට අපි ගෙවල් 585ක් විතර තවත් තියෙනවා. ඒ සහනයකුත් අපේ ජනතාවට ලබා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මීට අමතරව රැකියා සහ වෘත්ති අවශ්‍යතාවන්ට අවශ්‍ය උපදේශන වැඩමුළුවක්ද පැවැත්වුණා. මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් මහා ඔය කැප්පෙටිපොළ ද්විතීක පාසලේදී පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළා. ප්‍රදේශවාසීන් වෙනුවෙන්ද මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් හා දැනුවත් කිරීම පැවැත්වුණේ මීට අමතරවයි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ හමුවක් මෙන්ම වෛද්‍ය සායන කඳවුරුද අද දිනේ දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මගින් ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩසටහනද ක්‍රියාවට නැංවුණේ මේ ආකාරයෙන්. ප්‍රාදේශීය ගොවීන් වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර සහ ගොවි උපකරණ බෙදා දීම වෙන්ම අලුතෙන් ඉදිකළ මාර්ග ජනතා හිතට පත් කිරීමද අද දවසේ සිදු කෙරුණා. ඔප්පු ප්‍රධානීද සිදු කෙරුණේ රට වෙනුවෙන් එකට සිටමු වැඩසටහනට සමගාමීවයි. මෙම වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටීමද කැපී පෙනුණා. මෙම වැඩසටහනට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අම්පාර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්ද සංවිධානය කර තිබුණා. මෙහි සමාප්ති උත්සවය අනිද්දා දිනේදී අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ හෙට 5 වෙනි දවස හෙට දවසේදීත් වැඩසටහන් ගණනාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ඔබට ගෙන මේ බලාපොරොත්තුන් මම දැනට සමුගන්නවා අම්පාරේ සිට චමින් ආලන්ද සුලී පෙරේරා සමගින් මම ඉන්දික තුෂාර. ස්තුති ඉන්දික තොරතුරු ගැනීම සම්බන්ධයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියම 6ක් සහ විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. මැති අමතිරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. සාමාන්‍ය ජනතාව තමන්ගේ ආදරණීය සම්පත වන දරුවාව පාසල් යවන්නවත් මේ රජය කෙරෙහි විශ්වාසයක් අද ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. වැරදි විදියට ජනතාව නොමග අරින්න විපක්ෂය කටයුතු කරනවා. විපක්ෂය කඳුළු හෙලනවා. එහෙනම් දෙයියනේ ඔය කට්ටියට කඳුළු හෙලන්න තිබ්බේ අර මගේ ගමේ මිනිස්සු වතුර ඉල්ලලා කෑ ගහනකොට වෙඩි තියලා මැරුවා. එතකොට මේ එක්කෙනෙක්වත් කඳුළු නැහැ. එදා කතෝලිකයෙක්ව ඉන්ධන සහනාධාරයේ ඉල්ලුවා කියලා මැරුවා. විපක්ෂය උත්සාහ කරනවා මේක අස්සෙන් පුළුවන් නම් ඉස්කෝල ටික වහලා තියෝ ගන්න. ළඟ තියෙනවා ජනවාරි 23 2019 විමල් වීරවංශ මන්ත්‍රීතුමා අර වනාත විල්ලුව ගැන අහන ප්‍රශ්නේ ඇන්සාඩ් එක. මේ ඇන්සාඩ් එකේ එතුමා ප්‍රශ්නේ අහුවම එවකට හිටපු නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර තමයි උත්තර දෙන්නේ. මේකේ කොතනකවත් මම දුවගෙන ඇවිල්ලා එතුමාගේ කතාවට විරුද්ධ උත්තර දුන්නයි කියලා කොහෙවත් මේ ඇන්සාඩ් එකේ නැහැ. පට්ටපල් බොරු. එතුමාගේ ඉතිහාසය අපි දන්නවනේ. ගමේ හිටපු අහිංස UMP කාර්යෝ මරලා ඊළඟට පොලිසිය හිටපු අයව ඝාතනය කරන්න උත්සාහ කරලා එහෙම ත්‍රස්තවාදී සංවිධානයක ඉඳලා හැංගිලා ඉඳලා අවුරුදු ගණනාවක් එළියට වෙන නමකින් පෙනී හිටියා. හොර પાස්පෝට් එකක් දැන් තියෙනවා. ඒකට නඩු යනවා. විමලසිරි ගම්ලත් කියලා වෙන නමකුත් තිබුණා එතුමාට. ඇමතිවරයා ඉන්න කාලේ එයාගේ අක්කලාගේ නංගිලාට ඔක්කොම ගෙවල් දුන්නා. මුදල් අවභාවිතා කරා, වාහන අවභාවිතා කරා. එහෙම මිනිස්සු තමයි අද ඇවිල්ලා මේ දේශප්‍රේමය ගැන කතා කරන්නේ. මාකඳුරේ මදුෂ්කේ ගෝලයෙකු ලෙස සැලකෙන සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇට ඉන්දික අත්අඩංගුවට ගෙන තිබෙනවා. කරන්දෙනිය උණගස්වෙල ප්‍රදේශයේ කැලෑවක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ. ඇට ඉන්දික කොණ්ඩ ඉන්දික ආදී නම් වලින් හැඳින්වෙන මෙම පුද්ගලයා මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙසයි හැඳින්වෙන්නේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබේ විදේශයක නිෂ්පාදිත ජීවත් බෝම්බයක්ද සොයා කැණුණා. සැකකරු ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ නඩු 13කට වරින්තු මත සිටි බවයි පොලිසිය පවසන්නේ. මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වැන්රෝයෙන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් 4000ක දඩමුදලක් අය කරමින් රුපියල් ලක්ෂ 50ක බැඳුම් කරයක් මත ඔහුගේ මෝටර් රථයද නිදහස් කෙරුණා. ගංජා මිලිග්‍රෑම් 5750ක් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි මෙම නඩුව ගොනු කර තිබුණේ. Ne mang anduru na mang vitaran meni ting goda katti anduru na taana mak na mang varadak karla ne onoma kenet ashraya karanna pola ithin kavadari dawaseka mata kiwwa ITN ekek obathumaawa ashraya karanna epa kiyala mata ashraya kar inna ba mokada oba mata varadak karla naththam mang obathumata varadak karla naththam mata ona kenek ashraya karanna mata aithiyak tiyenawa ne obathuma etakota saadayata yanakota danagena sikiyada yanne oh man danagena hitiya පාස්කු ඉරිදා සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිවිතු සියලු දෙනා නීතිය හමුවට ගෙනෙන ලෙස සිවිල් සංවිධාන වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරනවා. එම එකමුතුව පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණේ. අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට ගියේ නැත්නම් ජනාධිපතිවරයා කැඳවුවේ නැත්නම් ඒක අගමැතිවරයා එලීට ආවිලා කියන්න ඕනේ. කැබිනට් එකේ කතා කරන්න ඕනේ. ඒක දුර්ලභම ඒක අපි හැදිලා කියනවා. හැබැයි කැඳවපු නැති පුද්ගලයා ගැන මොකද කියන්නේ? ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවුවේ නැහැ. ඒක අගමැති කැඳෙව්වෙත් නැහැ පොලිස්පති කැඳෙව්වෙත් නැහැ ඒක නොසලකා හරපු අය පිළිබඳව සාපේක්ෂව චෝදනාව එල්ල වෙනවා අද එහෙම කරන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ කාට හරි බෝලේ පාස් කරලා තමන් බේරෙන්න තමයි මුගක් අය උත්සාහ ගන්න. ඒක නිසා අපි ඊයේ දවසේ අගමැතිවරයාට සිවිල් යෝජනාවක් ලිඛිත යෝජනාවක් බාර දුන්නා වහාම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් මේ කාරණාව ගැන විමර්ශනය කරලා කඩිනම් වාර්තාවක් නිශ්චිත කාලයක් ඇතුළත දෙන්න කියලා ඉල්ලීමක් කරා. මොකද අපි එහෙම ඉල්ලීමක් කරේ මේක සොයා බලන සුදුසුම තැන තමයි පාර්ලිමේන්තුව. ඒතර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජිතත්වයෙන් මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සභාවපත් කරාම යම්කිසි මට්ටමක සාධාරණ මධ්‍යස්ථ වාර්තාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා මේවට වගකීම්තෝ හරියට හෙළිදරව් කරගන්න ඕන හරියට එයට චෝදනා කරන්න ඕන අපි. වහබ්වාදයට අදාළ තෞතිත් ජමාත් සංවිධානයට අදාළව යටිතල පහසුකම් සලසන්නට තියෙන නිල සංවිධානයක් ඇටියට ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය කරන පහසුකම් සපයලා දීලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ රජය. 2005 කියන්නේ මහින්ද රාජපක්ෂ රජය. බොරු නෙමෙයිනි. ලේඛනවල තියෙනවා මහජනයාට බලන්න පුළුවන් ඒක ඒ විදිහට. ඒ වගේම 2013 දී මහින්ද රාජපක්ෂම ගැසට් කරනවා මේ ශරියා නීතිය අනුකූලව මද්‍රසා පාසල් ආරම්භ කිරීම කළ යුතුය කරන්න කියලා හිටන් ඒගොල්ලන්ට අවසර දෙනවා නිල වශයෙන් ගැසට් කරලා. අබ්දුල් රාසික්ට සහ ඒ වගේම සහරාන් කියන මේ දෙන්නට බුද්ධ්‍යංශ වලට ගෙවන ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කළ තිබෙන මුදල් වලින් අපි ඒකට කියන්නේ රහසිගත ගිණුමක්. ඒක ඒවා පවත්වාගෙන යනවා ඒක නීත්‍යානුකූලයි. ඒවා ඕනම රජයක් පවත්වාගෙන යන එකක්. ඒ ගිණුමෙන් මාසිකව වැටුප් ගෙවලා තිබෙනවා පඩි ගෙවලා තිබෙනවා මේ දෙන්නට. මේ දෙන්න ඇතුළු 26 දෙනෙකුට දැනට ගෙවලා තියෙනවා කියලා තොරතුරු ලැබිලා තිබෙනවා. ඒව ඔක්කොම ડોකියුමන්ට් වල තියෙනවා. සියලු ආගම් ಜಾති වලට පොදුවේ පිළිපැදිය හැකි පොදු නීති රාමුවක අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. සියලු ජාතීන්ට ආගම්වලට කුලවලට පොදුවේ පිළිපැදිය හැකි පොදු නීති රාමුවක් සකස් කොට එක රටක් එක නීතියක් ලෙස අප කටයුතු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බව මම මේ සභාවට යෝජනා කරනවා. මම බොහොම අගය කරනවා මේ ප්‍රශ්නේ ඇති වුණාට පසුව අඩු ගානේ අපේ මුස්ලිම් මවුලවිලා ඉදිරිපත් වෙලා කිව්වා මේ දෙන්නේ තුන් දෙනෙක් නිසා අපේ තියෙන සමගිතාවය බිඳලා තියෙනවා කියලා. 99% මේක ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රශ්නේ දිහා පරිස්සමෙන් රජයක් හැටියට බලන්න තියෙනවා. අපිට පේනවා මේකේ දේශපාලන වාසි ලබා ගන්න විවිධ පුජ්‍යලයන් උත්සාහ කරනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී නායකයන්ට දේශීය මනස නිෂ්පාදනය කරපු කණ්ඩායමක් අපරට තුල ක්‍රියා කරනවා. ඒ නිසා තමයි අපි රජය හැටියට කල්පනා කරන්නේ ප්‍රතිත්‍රස්තවාදී පනත ගෙනා යුතුයමයි කියලා. සම්මත කළ යුතුමයි කියලා. නීති හදන්න පුළුවන්. ඒ වගේම නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි සමහර අය තමන්ගේ සංස්කෘතියට සමහර අය තමන්ගේ චාරිත්‍රයට වෙන හානිය ගැන වගකීමක් ඇතුව වැඩ කරනවා. විශේෂයෙන්ම තමන්ගේ චාරිත්‍රයට තමන්ගේ සංස්කෘතියට ආරක්ෂා වෙන විදියට වැඩ කරනවා නම් මේව වෙනම නීති අවශ්‍ය වෙන්නේ නැහැ. ත්‍රස්ත ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දැරීම තුළින් ජනජීවිතය යථා තත්වයට පත් කිරීමට අපහසු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ ඇතිවෙච්ච සිදුවීම දේශපාලන බංකොලොත් වෙච්ච කණ්ඩායම් තමන්ගේ ජාතිවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරමින් තියෙනවා. මේ උමතු අන්තවාදය පරද්දන්න තවත් අන්තවාදයක් නිර්මාණය කරමින් තියෙනවා. ඒකත් සාමාන්‍ය ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරන්න බාධාවක් වෙලා තියෙනවා. මේ මතුවෙච්ච අන්තවාදය පරාද කළ යුතුවා වගේම ඒකට प्रतिविरुद्ध अंतवादयन भीवीमत वैलक्वा युतुई ओणम केनेक मुस्लिम वेवा सिंगल वेवा खबर हो केनेक मे अंतवादी खंडयमट संबंध नंग हो उदव करला तीनोनम एकट नीति ක්‍රියාත්මක කළ යුතුයි නිකන් ආවට ගියාට ජාතිවාදී වමනාවන් එක්ක විවිධායයට චෝදනා කිරීම සාධාරණ වෙන්නේ නැහැ අන්තවාදීන් නිවැරදිව හඳුනා ගැනීම සඳහා සෙසු මුස්ලිම් සංවිධාන සතුවද වගකීමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පවසනවා පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා අපේ පරීක්ෂණ කටයුතු විශාල වශයෙන් කෙරීගෙන යන්නේ එල්ල කරලා තියෙන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේට කියන එක දන්න. ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය, සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය, ලංකා තවුහිද් ජමාත් සංවිධානය වගේ සංවිධාන. ඒ අය මේ අන්තගාමයට ගිහිලා නැත්තම් අපි මේ සංවිධානවල ඉන්න අයට කියන්නේ කරුණා කරලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, පුහුණු ආයතන, පාඨමාලා, ප්‍රචාරක කටයුතු පිළිබඳව සම්පූර්ණ තොරතුරු පොලිසිය හමුදාව හා අපේ බුද්ධි අංශවලට වාර්තා කරන්න ඒක ඉතාම අවශ්‍යයි මේ වෙලාවේ අපේ රටේ නීතිය සාමය ආරක්ෂා කිරීමේ කටයුතු සහතික කරලා අපට කටයුතු කරගෙන යන්න. අපි කිසිම කෙනෙක් කිසිම උන්දේශයක් නැතුව මේ ආණ්ඩුවට මේ ව්‍යසනයේදී ඕනෑම ත්‍රස්ත විරෝධී ක්‍රියාදාමයක් සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න අපි එකඟ වෙලා හදිසි නීතිය ගෙනාම සියලු දෙනා අනුමත කරන්න සහයෝගය දෙනවා. යම්කිසි මේ හදිසි නීතියත් සමග ඇතිලා තියෙන ප්‍රශ්නේ පිළිබඳව මොන හරි අයවැය විශේෂ මූල්‍යමය අවශ්‍යතාවයක් පාර්ලිමේන්තුවට ගේන්න ඕන කරොත් අපි ත්‍රස්තවාදීන්ට ඉරෙහි ව්‍යාපාරයක් සඳහා ඕනෑම වෙලාවක සහයෝගය දෙන්න එක වෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ මැදමළුවේ වැලි ඇතිරීමේ වැඩසටහන ලංකා බැංකුව අනුග්‍රහයෙන් ආරම්භ වුණා. අලංකාර පෙරහැරකින් මහා සංඝයා වහන්සේ වැඩම කරවා සෙත් පිරිත් සජ්ජායනා මැදියේ එම කටයුතු ආරම්භ කෙරුණේ. සුදු වැලි ඇතිරීම වෙසක් පොහොයට පෙර වාර්ෂිකව සිදු කෙරෙනවා. ලංකා බැංකුවේ මහා කළමනාකාර KB සෙනරත් බණ්ඩාර, නියෝජ්‍ය මහා කළමනාකරුවන් වෙන DPK ගුණසේකර, D අමරසිංහ, DMLB දිසානායක යන මහත්තුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ගල්නෑව ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාව නවීකරණ කටයුතු වලින් පසු විවෘත කිරීම එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ නීතිඥ අනිල් රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක සහ සමරණ අධිකාරී ධම්මික පෙරේරා මහතාද ඊට එක් වුණා. එය නවීකරණය කෙරුණේ වසර 33කට පසුවයි. බැංකුවේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගික ඇමතුම් සඳහා හඳුන්වා දෙන ආසියාවේ පළමු SLT Voice App සේවාව මගින් ප්‍රතිලාභ රැසක් සැපයනවා. මෙම සේවාව හඳුන්වා දීම ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ප්‍රනාන්දු, ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක යන මහතුරුන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාරිභෝගිකයාගේ මනාපය අනුව රැහන් රහිත ස්ථාවර දුරකථන සම්බන්ධතාවලට ස්මාර්ට්ෆෝන් 4ක් සම්බන්ධ කිරීමේ හැකියාව මෙමගින් උදා වනවා. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk